ජනප්‍රිය ගීපද රචක සුනිල් විමලවීරයන්ගේ ආදරණීය එකම දියණිය වගේම ජනප්‍රිය නිවේදිකාවක් දක්ෂ ගායන ශිල්පිනියක් තමයි අභිෂේකා විමලවීර කියන්නේ. මේ වන විට ගායන ශේෂ්ත්‍රයෙන් වගේම රූපලාවන්‍ය ශේෂ්ත්‍රයෙනුත් මහඟු සේවයක් ඉටු කරන ඇය පහුගිය දිනයක ඇගේ උපන්දිනේ ජයටම සමරලා තිබුණා. ඒ උපන්දිනේ ටිකක් විශේෂත්වයකුත් යෙදිලා තියෙනවා. ඉතින් මේ ගැන වගේම ඇගේ ජීවිතයේ අලුත් තොරතුරු ඇයි මේ විදිහටයි කියලා තිබුණේ. අභිෂේකා පහුගිය දවස්වල තිබුණු උපන්දිනේට යාළුව කට්ටිය එකතු වෙලා අභිෂේකව සර්ප්‍රයිස් කළා කියලා ආරංචි. ඔව් මගේ සැමියාගේ උපන්දිනේ යෙදිලා තියෙන්නේ එකම දවසේ. ඒ නොවැම්බර් මාසේ 11 වෙනිදා. ඒ දවස්වල දිග නිවාඩුවක් තිබුණානේ. අපි අපේ යාළුව කට්ටිය එක්ක නුවරඑළියේ ට්‍රිප් එකක් ගියා. ඒ ගියපු වෙලාවේ අපේ යාළුව ටික එකතු වෙලා අපි දෙන්නට පොඩි පාටියක් දීලා අපිව සර්ප්‍රයිස් කරා. එයාලා බැලුන් නෙලලා අපිව පොඩ්ඩක් බයිට් කරලා ලස්සන සර්ප්‍රයිස් පාටියක් දුන්නා. අභිෂේකගේ ජීවිතේ කොහොමද? ජීවිතේ හොඳයි. මට දුවෙක් ඉන්නවා. එයා ලබන අවුරුද්ද ඉස්කෝලේ යනවා. මගේ වයසත් එක්ක බලද්දී එයා ලොකු දුවෙක්. හරි ෂෝක්. මට සතුටුයි. ඉස්කෝලේ යන දුවෙක් දැන් මට ඉන්නවා කියද්දී සමහරු පුදුමත් වෙනවා. මං කැම්පස් ගිහින් ජොබ් එකේ වැඩත් කරගෙන දුවගේ වැඩත් කරගෙන සතුටින් ඉන්නවා. දුව එක්ක ගත කරන ජීවිතේ කොහොමද? මම පවුලේ එකම දරුවා. පොඩි කාලේ මම හැදුනේ තනියම. දැන් බබා ලොකු වෙද්දි මට හොඳ යාළුවෙක් ඉන්නවා වගේයි මට දැනෙන්නේ. මට දැන් ෂොපින් යන්න වෙන යාළුවෝ ඕනේ නැති තරම්. මට දැන් ෂොපින් යන්න එයා හිටියම ඇති. මට ගැළපෙන දේවල් තෝරලා දෙන්න දැන් එයාට හොඳට තේරෙනවා. ඒ නිසා කම්මැලි කමක් නැහැ. එයා දැන් හරි ෂෝක්. දුව වැඩිපුර ආස මොන වටද? දුව සෙල්ලම් බඩු ගන්න හරි ආසයි. ගෙදර ඉන්න කැමති නැහැ. ඇවිදින්න යන්න එයා හරි ආසයි. එක එක ජාතිය කෑම කන්න එයා ආසයි. පුටුවකට වෙලා නිකම් වාඩි වෙලා ඉන්න එයා ආසම නැහැ. එයා නිදා ගන්න හරි අකමැති. හැම වෙලේම මොකක් හරි වැඩක් කර කර ඉන්න තමයි ආස. අභිෂේක වගේම අභිෂේකගේ මවත් රූපලාවන්‍ය කටයුතු වලට නැඹුරුයි. දුවගේ කැමැත්ත මොන වගේද? දැන් අපි පදිංචි වෙලා ඉන්නේ කොළඹ. අපේ අම්මලා ඉන්නේ තලාහේනේ. දැන් දුවව නර්සරියෙන් ගන්න මම. සමහර දවස්වලට මම දුවව සැලුන් එකට එක්කගෙන යනවා. මට වඩා හොඳට සැලුන් එකට එන අය එක්ක කතා කරන්න දැන් දුව දක්ෂයි. ෆේෂල් එකක් කළත් එයා පැක් එකේ තියෙන දේවල් පවා කියන්නේ. ඇත්තටම දැන් දුවට හැමදේම හොඳට හුරුයි. මට වඩා හොඳට දවසක බිස්නස් එක එයා කරන් යයි කියලා නම් මම දන්නවා. අභිෂේකත් උසස් අධ්‍යාපන කටයුතු අවසන් කළද තියෙන්නේ? නැහැ. මම ශාස්ත්‍රපති විභාගයේ සංගීත අංශයෙන් කළා. විශාරද විභාගයේ කළා. ආයුර්වේද විභාගයේ අවසන් විභාගයට පෙනී සිටින්න තියෙනවා. ඒ අතර මම සැලුන් දෙකක් කොල්ලුපිටිය සහ නුගේගොඩ පවත්වගෙන යනවා. අපි ජපානයෙන් අපේ ශාඛාවක් පවත්වන්නත් බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් මේ දවස්වල මහන්සි වෙනවා. වැඩත් එක්ක කාලය ගෙවද්දී මහන්සියක් දැනෙන්නේ නැහැ නේද? ඇත්තටම නෑ. මට මහන්සිය දැනෙන්නේ පුටුවක් උඩ වාඩි වෙලා කිසිම දෙයක් නොකර ඉන්න එක හරි කම්මැලි. FB එක බලන එක වුණත් එක්තරා විදිහක වැඩක් තමයි. මං FB එක හරහා මගේ බිස්නස් එක ප්‍රචාරය කරපු කෙනෙක්. ඒක ඉතා සාර්ථක වුණා. සැලුන් එකේ බොහෝ ප්‍රචාරයන් මම කරන්නේ මගේ Facebook එක හරහායි. හැමතිස්සෙම මෙයා ෆෝන් එක ඔබනවා කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. හැබැයි එක තැන වාඩි වෙලා හිටියත් අපේ මනස ඒ මොහොතෙන් වැඩක් කරනවා. නින්දට යද්දි හැමදාම ඒ දවසට මගේ මගහැරුණු දේවල් තියෙනවද කියලා මං හිතලා ඒ මගහැරුණු දේවල් අනිත් දවසට කරන්න වග බලා ගන්නවා. වැඩ කරලා හිතේ සතුටින් නිදා ගන්න යද්දී ඒ නිින්ද හරි සැපයි කියලායි ඇය කාටත් ආදර්ශයක් දෙමින් කියලා තිබුණේ. අපගේ channel එක තාම subscribe කරලා නැත්නම් මෙන්න මේ button එක click කරලා අපිව subscribe කරන්න. ඒ වගේම මෙන්න මේ බෙල් බටනේ ඇක්ටිව් කළොත් අපේ චැනලයට එකතු වන නවතම වීඩියෝ ගැන ඔබට එසනින් දැනගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම අපගේ Facebook පිටුවට පිවිස අපව ලයික් කිරීමට අමතක කරන්න එපා.